මේවන විට යුක්‍රේන ජනාධිපති බ්ලැඩිමීර් සෙලෙන්ස්කී ජාතිය අමතමින් කළ ලද ප්‍රකාශයක් ඔහු තමන්ගේ ටෙලිග්‍රෑම් ගිණුමේ පළ කර තිබුණා. අප මීට පෙර සිටම අනාවරණ කළ කාරණය ඔහු ජාතිය අමතමින් ප්‍රකාශ කළා. යුක්‍රේන බුද්ධ්‍යංශ මේවන විට තහවුරු කර තිබෙනවා. විදේශීය බුද්ධ්‍යංශ මේවන විට තහවුරු කර තිබෙනවා. තවත් බොහෝ පාර්ශ්ව මේවන විට තහවුරු කර තිබෙනවා. යුක්‍රේනයේ උතුරු දිග කොටස මේවන විට අනාරක්ෂිත බව. එනම් මේ වෙද්දී උතුරු කොටසින් බෙලරුස් රාජ්‍ය ප්‍රදේශයෙන් යම් ආකාරයක ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් පිළිබඳ යුක්‍රේනය මේවන විට සූදානම් වනවා. එය ඔහු බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. දේශ සීමා ආරක්ෂක වැඩපිළිවෙල ශක්තිමත් කරමින් සෑම කරුණක්ම අනාවරණ කර අප සූදානම් දැන් උතුරු කොටස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර එහි ආරක්ෂාව තහවුරු කරන්න. මේ පිළිබඳ අපි දිගින් දිගටම සඳහන් කළා. ඒ නිසා අපේ මූලාශ්‍ර පිළිබඳ ප්‍රශ්න කළා. මේ බොරු කතා කියපු අයට මේක තමයි කද්දිම නිදර්ශනය. මීට අමතරව අද දවසේ ඔහු ජාතිය අමතමින් කළ ලද ප්‍රකාශයේ තවත් සුවිශේෂී කාරණයක් සිදු කළා. ඒ තමයි මීට අවුරුද්දකට කලින් හරියටම අද වගේ දවසකදී තමයි ස්නේක් අයිලන්ඩ්ස් අත්පත් කරගත්තේ. රුසියානු පාලන තන්ත්‍රය තුළ පැවති ස්නේක් අයිලන්ඩ් අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ අත්පත් කර ගැනීම සඳහා ලබා දුන්නු දායකත්වය වෙනුවෙන් යුද විරුවන්ට ඔහු ස්තුති කළා. විශේෂයෙන්ම ඔවුන්ගේ බුද්ධි සේවා, ඒ වගේම ගුවන් බලෑනිය, ඒ වගේම නාවික බලෑනිය සහ තවත් විවිධ බලෑනි දායකත්වය පිළිබඳ එකින් එක සිහිපත් කරමින් ඔහු තමන්ගේ සූතිය පුද කිරීම සිදු කරනු ලැබුවා. මේ අප වීඩියෝව උපුටා ගත්තේ සෙලෙන්ස්කී විසින් තමන්ගේ ටෙලිග්‍රෑම් ගිණුම හරහා ප්‍රකාශයට පත් කරන ලද ජාතිය අමතා කරන ලද ප්‍රකාශයයි. යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධය දරුණු ලෙස තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජීවිත දහස් ගණනක් විනාශ වෙනවා. නමුත් ලෝකය ආයුධ සපයමින් රුසියාව වනසන්නට බටහිර සහ අනිකුත් රාජ්‍යන් උදව් කරනවා මිසක සාමය ගෙනීම සඳහා වැඩපිළිවෙළ කිසිවෙකු යෝජනා නොවන පරිසරයක් ඇතුළතයි අප මේ ගත කරමින් සිටින්නේ.